හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරමුණුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට පැමිණ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදකුණු ලැබුවා. පැයකට ආසන්න කාලයක් උන්වහන්සේ සමඟ සාකච්ඡාවක නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. මොකෝ මේ හදිසියේ හදිසියක් නැහැනේ, අපි ආමතුරු බලන්න අපි එනවනේ නිතර. මේ රටේ ජනතාව නම් ගොඩක්ම අමාරුයි ජනාධිපතිතුමා, දැන් විදුලි බිල වැඩි කරන්න ආමතුරු දැන් අපිට ප්‍රකාශ කරා, ඒ පිළිබඳව සාකච්ඡා කරා. ජනතාවට උහුලන්න බැරි බරක් දීලා තියෙනවා මේ වෙලාවේ. ඒ පිළිබඳව සාකච්ඡා කරලා බලන්න ඕන කොහොමද විසඳුමක් ලබා දෙන්නේ කියලා. ඉදිරි දැන් මැතිවරණයට සූදානම් කොහොමද ඔබතුමාලාගේ? අපි ඕනම වෙලාවක මැතිවරණයට සූදානම් නැහැනේ. එක එක ඉඟි දෙනවා. කවුද එතකොට දැන් ඔබතුමාලාගේ නායකත්වයට දෙන්න? ඒක තමයි ඉතින් අපි වෙලාවට බලමු. කවුද නායකයා කියලා. අමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාමද මොකෝ? අමල් මන්ත්‍රීතුමා ඉතින් තාම ආයෙස දිනනෝනේ. මහා මැතිවරණයකට සූදානම්, ජනාධිපතිවරණයකටද කොහොමද? දෙකටම සූදානම්. ඕනම මැතිවරණයකට සූදානම්. බයක් නැහැ. ඕනම මැතිවරණයකට අපි සූදානම්, කිසි බයකුත් නැහැ. අපි දන්නවා අපි ජයග්‍රහණය කරනවා. දැන් හුඟක් අය පොහොට්ටුවට දැන් ගහනවා. මොනවා ගැහුවා ජනතාව ඉන්නේ කොයි පැත්තද කියන එක දන්න ඕනේ ජනතාව. ජනතාව හරි පැත්තේ ඉන්නවා. අද වෙයි ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමා හදිසිය ඔබ වහන්සේ මුණ ගැසීමට ආවේ? හදිසියක් නැහැ. අපි අතර දේශපාලන සම්බන්ධ ගමකට වැඩිය හිතවත්කමක්, ලෙංගතුකමක් තියෙන අවුරුදු 30-40ක ඉඳලා. එතුමා ජනාධිපති වෙලා ඉද්දිත් සත්‍යපතා දවසකට දෙකක් සතියකට වරක් දෙවරක් එනවා. හැබැයි අපි ඒ මොන වෙලාවේ හැමෝනත් කිව්වේ රටේ ප්‍රශ්න. අදත් මම කතා කරේ රටේ ප්‍රශ්න ගැන. විශේෂයෙන්ම රටේ ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත් වෙනවා. ඒක මම අද දැනුත් කිව්වා ජනාධිපතිතුමාට. අනිත් පැත්තට විශේෂයෙන් අපේ විහාරස්ථාන ඇතුළු සෙසු ආගමික ස්ථාන වල විදුලි බිල ගෙවා ගන්න බෑ. දැන් මෙහෙ වුණත්, මගේ පන්සලේ වුණත්, මේ අවුකන මහා බුද්ධිපතිමා වහන්සේ කරුවලේ තියෙනෙත් මට ඒ බිල ගෙවන්න බෑ. රුපියල් 68,000ක් පමණ ආවා. ඊට පස්සේ ඒක අඩු කරගත්ත අනිත් නවත්තල විදුලි, ඒත් බෑ ගෙවන්න. ඒත් 40,000ක් විතර එනවා. ඉතින් දැන් ආයි 8 වෙනිදා ඉඳලා විදුලි බිල වැඩි කරනවාලු. මෙහෙම කරන්නේ ඇයි මේ රටේ? දේශපාලනඥ මම දැන් ජනාධිපතිතුමාට කිව්වේ දේශපාලනඥ මොනවද පරිත්‍යාග කරන්නේ? ඒගොල්ලන්ට යාන වාහන තියෙනවා, දුරකථන තියෙනවා, ගෙවල් දීලා තියෙනවා. ඒගොල්ලෝ කිසිම පරිත්‍යාගයක් නැහැ නේ.